දැන් ශිෂ්‍යත්වයට එනම ගැටලු ටිකක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ගාන බලමු. එතන කියනවා කාමරයක බිත්තිවල ගෑම සඳහා තින්ත ලීටර 3ක් අවශ්‍ය වෙනවා. ගාන මේකයි. කාමරයක බිත්තිවල ගෑම සඳහා තින්ත ලීටර 3ක් අවශ්‍ය වෙනවලු. තින්ත මිලදී ගත්තේ ලීටර භාගයේ තින් වලින්ලු. තින් එක ලීටර භාගයයිලු. භාගි තින් ලෙස මිලදී ගත්තලු. තින් එකක මිල කියනවා රුපියල් 350ක්ලු. ලීටර භාගයේ තින් එකක් රුපියල් 350ක් එකේ මිල ගහලා තියෙනවලු රුපියල් 350ක්. එතකොට ලීටර 3ක් අවශ්‍ය වෙනවලු කාමරේ බිත්ති වලට ගන්න. පෙන්වනවා තින්ත සඳහා ගිය වියදම කොච්චරද කියලා. දැන් අපි බලන්න ඕනේ ලීටර භාගයේ තින් තමයි අරන් තියෙන්නේ. එතකොට 1 ලීටරයක ලීටර භාගයේ කීයද? 1 ලීටරයකට භාගයව 2ක් තියෙනවා. හරිද? 1 ලීටරයකට ලීටර භාගයව 2ක්. එතකොට ලීටර කොච්චර අවශ්‍ය වෙනවද? ලීටර 3ක් අවශ්‍ය වෙනවා. එහෙමනම් දැන් ලීටර 3ක් කියන්නේ දැන් 1 භාගක 1 ලීටරයකක භාග 2යි වගේ 3ක් අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ කියන්නේ අවශ්‍ය වෙනවා ලීටරද නැහැ. ලීටර 3ට තියෙනවා දැන් ඔන්න අපහු ලීටරයකට ලීටර භාගෙ තින් 2ක් අල්ලනවා. එතකොට ලීටර 3කට අල්ලනවා තින් 6ක් ගන්න වෙනවා. හරිද? 1 ලීටරයකට ලීටර භාගයව තින් 2ක් වෙනවා. ලීටර 3කට අවශ්‍ය වෙනවා 2ව 3ක් තින් 6ක් ගන්න වෙනවා. එතකොට අපි දන්නවා මෙතන අපිට කියලා තියෙනවා ලීටර භාගික මිල කියනවා 350. අපිට දැන් එතකොට ලීටර භාගෙ තින් කීයක් අවශ්‍ය වෙනවද? 6ක්. මේකයි ගන්න. දැන් මොන අපි වැඩි කරනවා. 0යි 30යි 3යි 3 කවරක් 3 18යි 3යි 21යි මේ මොනවද? රුපියල්. රුපියල් 2100ක් අවශ්‍ය වෙනවා කාමර වල බිත්ති වල තින්ත ගන්න ලීටර 3ක් ගන්න. ඊළඟ ගාන බලමු. දෙවෙනි ගාන ටැංකියක පිර පියෙහි ජලයේ පරිමාව, ඒ කියන්නේ ටැංකියේ ධාරිතාව කියනවා ලීටර 8750ක් කියනවා. මේ ටැංකියේ ධාරිතාව පිර වියෙහි ප්‍රමාණය මෙච්චරයි කියනවා. ඒ ජලයේ ලීටර 3695ක් දැනට පිරීලා තියෙනවා. මේ ටැංකියේ ධාරිතාව මෙච්චරයි. ඒකින් සම්පූර්ණ ධාරිතාව තමයි අපි ලකුණු කරගන්න ඕනේ. මෙහෙම 8750ක් ලීටර තමයි සම්පූර්ණ ධාරිතාව. දැනට පිරීලා තියෙනවලු 3695ක් ලීටර. මෙච්චර දැනට තියෙනවා. එතකොට අපි අහන්නේ ඉතිරිය පිරවීමට අවශ්‍ය ජලය පරිමාව සොයන. මේ ඉතිරි පරිමාව දැන් අපි දන්නවා. දැන් මේ සම්පූර්ණ ධාරිතාව තමයි මේ. එතනින් මෙච්චර තියෙනවා. එහෙමනම් මොකද ඉතිරිය කියපු ගමන් අපි ඉස්සෙල් පාඩම් වල කරා වෙනස කියපු ගමන් අපි අඩු කරනවා. ඒකයි ගැටළු වල මම මුලදිත් උඹලන්ට ඉස්සෙල් පාඩම් කර කියලා තියෙනවා. දැන් ඉතිරිය වෙනස ඉතිරිය හොයද්දී අපි මොකද කරන්නේ? මේ සම්පූර්ණකින් මේ ප්‍රමාණය අඩු කරපු ගමන් එනවා අපිට ඉතිරි අවශ්‍ය ජල පරිමාව. එතකොට අපි කරන්නේ මෙතන තනින් අඩු කරනවා. අපි ගාන හරියට ලියාගමු. ඕන මෙහෙමත් ලියන්න පුළුවන් ලීටර්. එමෙ නැත්නම් මෙතන උඩිනුත් ලියන්න පුළුවන් ලීටර්. මිලිලීටර් නැති නිසා මෙහෙම ලිව්වත් හරි. 3695යි ලීටර් අඩු කරනවා. එහෙනම් ඔන්න මෙතනින් ගන්න බෑ. කස්ථානේ අපි 10 ස්ථානෙන් ගත්තා. එතකොට 5යි ලීටර්ස් හරි. 4යි. එතකොට මෙතනින් ආපහු ගත්තා 14යි. එතන 5යි. මෙතන 0යි. මෙතන 5යි. දැන් ඔන්න මෙච්චර තව වතුර ප්‍රමාණයක් පුරවන්න අවශ්‍ය වෙනවා.
හරිද? දැන් ඔන්න අපිට මේ දෙක එකතු කරලා බලන්න පුළුවන්. දැන් ඔන්න කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද? 3695 ලීටර් තියෙනවා. දැන් මෙතන එනවා 5055 ලීටර්. ඒ දෙක අපි එකතු කරලා බලමු. එතකොට ඉතුරුයි එකක් 7යි, මෙතන 8යි. දැන් හරිද ප්‍රමාණය? හරි. දැන් ගාන හරිද කියලා තව ඔන්න අපි බලමු. මම හිතන එක තේරුම් ගත්ත කියලා. අපි බලමු ඊළඟ ගාන, තුන්වෙනි ගාන. අඹ කෙඩි 420ක් තියෙනවලු. ඒක පෙට්ටි 4ක සමානව අහුරනවලු. පෙට්ටි 4ක්. ඔන්න දැන් මේකයි කතා. අඹ කෙඩි 420ක් තියෙනවා, පෙට්ටි 4ක සමානව අසුරනවලු. අපෙන් අහනවා එක පෙට්ටියක අසුරනද අඹ ගෙඩි ප්‍රමාණය කොච්චරද? දැන් ගැටලු ගැන ඉස්සර පාඩමකදී මම කිව්වා. දැන් එතකොට මොකද අපි කරන්නේ? මේක හතරකට බෙදෙනවා, සමානවනි කරලා දෙනවා. එතකොට ගණන වෙන්නේ 420 බෙදීම 4. දැන් අපි කරමු 420 බෙදනවා 4. 4 වරක් 1යි, 2 ගත්තා, 2ට 4 වරක් නෑ. ඊළඟට 20 වෙනවා, 20ට 5. සමානව අඹ ගෙඩි ටික එක පෙට්ටියකට 105ක් එහිවිලා තියෙනවා. ඒ වගේ පෙට්ටි හතරකට. අපිට මේ ගාන හරියද කියලා බලන්න පුළුවන්. අපි බලමු. ඔන්න දැන් එක පෙට්ටියක 105 ගානේ පෙට්ටි 4ක්. හරියද ප්‍රමාණය? හරි. මම හිතනවා ඔයගලන් අද ගැටළු වලින් ලොකු දැනුමක් ලබා ගත්තා කියලා. ඔයගලන්ට මගේ channel එක subscribe කරාම ඉතුරු පාඩම් ටිකත් දිගටම පිළිවෙලට බලා ගන්න පුළුවන්.